අපි මුලින්දම්ම කියපු දේ තමයි තරාතිරම ඒවා බලන්නේ නැතුව මේ පාස්කු ප්‍රහාරය පිටිපස්ස සිටින වගේම පාස්කු ප්‍රහාරය සිද්ධ කළ අය මේ සියලු දෙනාටම අපේ රටේ නීතිය හැටියට දෙන්න ඕනේ ඉහළම දඬුවම් ලබා දිය යුතුයි. රිචඩ් බදුරුදීන් මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා. උසාවි නියෝගයක් අරගෙන එතුමාගේ නිවසට ගියා නම් අපිට පේනවා යම්කිසි නීති පද්ධති රාමුවක තුල ආණ්ඩුව වැඩ කරලා තිබෙනවායි කියලා. නමුත් මේ කිසිදී නීති පද්ධති රාමුවකින් තොරව ආණ්ඩුව මෙහෙම අත්අඩංගුවට ගැනීම මෙවැනි කාරණාවලට මම හිතන්නේ නැහැ කවුරුවත් එකඟ වෙයි කියලා. රිෂාඩ් ගන්න කියලා කොච්චර කල් ඉඳන්ද කියන්නේ? ඒ කියන්නේ අපි ගන්නවා වගේනේ කියන්නේ. දැන් අහනවා ගත්තාම කවුද කියලා. අපිට ඒක සම්බන්ධකමක් නැහැ. අර අරලියගහ මන්දිරයේ පුරුද්ද ආදේශ කරන්න එපා කියලා අපි කියනවා. අරලියගහ මන්දිරයේ FCID එක හදලා. ඒ පළ පුරුද්ද ආදේශ කරන්න එපා අපිට. ඊට ප්‍රථමත් රිෂාඩ් බදුදීන් මහත්මයයි එයාගේ සහෝදරයයි අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ආණ්ඩුවම කිව්වා ඒ පිළිබඳ පරීක්ෂණ කරා කිසිම චෝදනාවක් නැහැයි කියලා. ඒ නිසා දැන් අපිට පේනවා කොම් පැහැදිලි සැකයක් තියෙනවා හරින් ෆර්නැන්ඩෝ මෙතුමා ඇතුළු ඒ ක්‍රියාකාරී පිරිස අත්අඩංගුවට ගැනීමට දරන ලද උත්සාහය විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීම තමයි මේ සිදු කරගෙන යන්නේ. දැන් රිෂඩ් බදුරුදීන් අත්අඩංගුවට ගන්නකොට ඊළඟට ඒ පොලිමේ ඉන්න අනිකුත් බලුකුක්කෝ ටික බය වෙලා ඉන්නවා. දැන් බලන්න හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කිච්ච දේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා වැල්ලට බය නම් වැල්ලට යන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ ඇතුලේ මාත් එක්ක ගහ ගන්නවා. එදා රාත්‍රියේ පෞද්ගලික රෝහලක ගිල්ලා බෙහෙත් ගන්න නතර වෙනවා. ඒ නතර වෙන්නේ අත්අඩංගුවට ගන්න බය නිසා.